අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පරමා තිබූ තහනම් නියෝගය මාර්තු මාස 20 වෙනිදා දක්වා දීර්ඝ කරයි අනයිනික කිරිපිටි මිල පහළට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලබා දුන් තීන්දුව ගැන ඉදිරි පියවර පිළිබඳ අවසන් තීරණය අද සජිත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගෙනීමේ මෙහෙයුම අද සිට මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි. ශ්‍රීපද සමය ආරම්භ කරමින් සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහර හෙට අලුයම රත්නපුර ගල්පුත්තාවල ශ්‍රීපද රජමහා විහාරස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රීපද සමය ආරම්භ කරමින් සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර හෙට අලුයම රත්නපුර ගල්පුත්තාවල ශ්‍රීපද රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරුවේ සිට හෙට අලුයම දක්වා පැල්මඩුල්ල ගල්පුත්තාවල ශ්‍රීපද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුද පූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවනවා. අනතුරුව හෙට අලුයම පෙරහැර ආරම්භ කරන අතර පෙරහැර පැල්මඩුල්ල රත්නපුර කුරුවිට ඇහැලියකොට අවිස්සාවෙල්ල දෙහිඕවිට කරමනැල්ල හැටන් මස්කිලිය ඔස්සේ නලතනිය දක්වා ගමන් කිරීමට නියමිතයි. ඒ අනුව අනිද්දා දිනට යෙදී ඇති උඳුවප් පොහොයෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරනවා. ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන වෙසක් පුන් පොහෝ දිනෙන් අවසන් වීමට නියමිතයි. මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරද කරුවී මරණීය දඬනීය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුට මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් මාර්තු මාස 20 වෙනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවී මරණ දඬනීය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුට මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් මාර්තු මාස 20 වෙනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. එම තීරණයට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විජිත් මලල්ගොඩ, මුර්තු ප්‍රනාන්දු, එස් තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම කරුණට අදාළව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සියල්ල සලකා බැලීම මාර්තු මාස 17, 18 සහ 19 යන දිනවල සිදු කරන බවයි. ඒ අනුව හිටපු ජනාධිපතිරයා විසින් මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මාර්තු මාස 20 වෙනිදා දක්වා දීර්ඝ කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා. එමෙන්ම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයින්ගේ වෙනස්කම් සිදු වී තිබෙන හේයින් ඒවාද සංශෝධනය කර මීළඟ නඩු දිනයට පෙර ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් කාර පාර්ශ්වයට නියම කළේ. පෙත්සම් කරුවන් කියා සිටියේ ඉකුත් මැයි මස ලෝක මද්‍රව්‍ය විරෝධී දිනේදා ප්‍රකාශයක් සිදු කළ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවේ මරණීය දඬනීය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුගේ මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කරන බවට ප්‍රකාශ කළ බවයි. මෙ ආකාරයෙන් තෝරාගත් සිරකරුවන් පිරිසක් පමණක් මරණීය දඬනයට ලක් කිරීම තුළින් නීතිය ඉදිරියේ සාමාන්‍ය සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බවද පෙත්සම් කරු පෙන්වා දෙනවා. එබැවින් මෙම ක්‍රියාකලාපය තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔහු විසින් තෝරාගත් පිරිසකට මරණ දඬනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. මරණීය දඬනය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව 12ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. සහරන් හෂීම්ගේ අනුගාමිකයින් ලෙස ඉන්දියාවේ ප්‍රහාර සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවන් දෙදෙනෙකුට ඉන්දීය අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබෙනවා.
සහරන් හෂිම්ගේ අනුගාමිකයන් ලෙස ඉන්දියාවේ ප්‍රහාර සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවන් දෙදෙනෙකුට ඉන්දියාවේ අධිකරණයේ හමුවේ චෝදනා ගොනු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් පසු මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන්ගෙන් එක් අයෙකු IS සංවිධානයේ කොයම්බතුර් නායකයා ලෙස සැලකෙන මොහමඩ් අස්රුඩීන් වන අතර ෂේක් හදීතුල්ලා වන අනෙක් සැකකරු මොහුගේ සහායකයෙකු බවයි වාර්තා වන්නේ. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දිය ජාතික බුද්ධි විමර්ශනයට ගැනීමට හැකිව තිබුණා. අත්අඩංගුවට ගත් එක් අයෙකු තමිල්නාඩුවේ විවිධ ස්ථානවල රහසිගත ලෙස දේශන පවත්වමින් ඉන්දියාව තුළ IS සංවිධානයේ මතවාද පැතිරවීමට මෙන්ම එම සංවිධානයට විවිධ පුද්ගලින් බඳවා ගැනීමටද කටයුතු කර ඇති බවද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඉන්දීය පොලිසිය විසින් සාපරාධී කුමන්ත්‍රණ කිරීම සඳහා ත්‍රස්ත චෝදනා යටතේ මෙම සැකකරුවන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීමට පියවර ගත් බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිමිල පහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිමිල පහත හෙලා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් MSM ෆෞස මහතා සඳහන් කළේ ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක මිල රුපියල් 40කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 15කින් අඩුවන බවයි. ජීවන වියදම අඩුකිරීමේ අරමුණින් නව රජය සිදු කළ බදු සංශෝධන මත මෙම මිල අඩුකිරීම සිදු කළ බවද ඒ මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා. අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙත පනවා තිබෙන නියෝගය ලබන 12වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළා. පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ රාත්‍රියේ ඇය පිටව ගොස් තිබෙනවා. ඇය සමග ස්ථානාපති කාර්යාල නිලධාරීන් සහ ඇගේ නීතිඥවරුන් දෙදෙනෙකුද ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ තිබුණා. පැය පහකට ආසන්න කාලයක් ස්විස් ස්ථානාපති නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප්‍රකාශය ලබා දී තිබෙනවා. මෙලෙස ඇය ප්‍රකාශය ලබා දීමට පැමිණ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා දෙන තුරු ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි. මෙරට ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික නිලධාරිනියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර මුදාහැර ඇතැයි එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පසුකේදා නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ කියා සිටියේ තානාපති කාර්යාලයෙන් ලද තොරතුරු සහ විමසා බැලූ තාක්ෂණික සාක්ෂි අතර පරස්පරතාවක් පවතින බවයි. ඒ අනුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්විස් ස්ථානාපති කාර්යාලයේ අවසර ඉල්ලා සිටියත් ඊට ඉඩක් ලබා නොදීම හේතුවෙන් එම නිලධාරීන් අධිකරණයේ හමුවට ගොස් ඇයට විදේශගත වීම වළක්වාලීම සඳහා නියෝගයක් ලබා දුන්නා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු අද දින දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එවැනි පසුබිමක ස්විස් ස්ථානාපති කාර්යාල නිලධාරිනිය රැගත් බවට සැලකෙන DPL ලෙස සඳහන් රත කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඊයේ පස්වරු පහට පමණ ඈත් සමග පැමිණ තිබුණා. අනතුරුව පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ස්විස් ස්ථානාපති නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. මේ අතර අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙත පනවා තිබෙන නියෝගය ලබන 12වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙම කාන්තාව ඊයේ රහස් පොලිසිය හමුවට ඉදිරිපත් වූ බවත් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම ආරම්භ කළ බවත් සඳහන් කළා. වැඩිදුරටත් ඇයගෙන් අද දිනේද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කර සිටි රහස් පොලිසිය ඒ සඳහා අද දින ඇයට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇති බවද දන්වනු ලැබුවා. රහස් පොලිසිය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇය පහර දීමට හෝ ලිංගික අතවරයකට මුහුණ පා තිබේද යන්න පිළිබඳව වාර්තාව කැඳවන ලෙසත් ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. වැඩිදුර විමසීම ලබන 12වනදා තේ කල් දැමුණා.
Brigadier Priyanka Pranandu Terehiva, Britannia, Westminster, Adikarane, Labadun Tindu Pilibandava, Idiri Pievera Sambandin, Ada Avasan Tirania Ganimitania Mitabati Beneva, Adala Tindu Terehiva, Dina Visi Eka Katurata, Abiachniak, Idri Patkalahaki Babai, Niti Visharadin Penvadene. Priyanka Pranandu Terehiva, Britannia, Westminster, Adikarne Labadun, Tindu Piribanda, Idri Piever Sambandin, other Avasan Tirania Ganueti Babatus and the Hanvenaba, Yanu Adal and Nadu Tindu Terehiva, Abiachunia Kidripat Kirimata, Katu Kirinueti, Dina Visi Ekak Atulata, Adala Abiachune, Idripat Kalyutu Babai, Niti Visharadin, Sandhan Kale, Pasuki Vasre, Nidhas Dineda, LTTE, Hitavadin Pirisak Visin, Britannia, Sri Lanka, Mahakumsaris Kadriale, Idripita Sidukala, Vido the Tavekadi, Ehi Arakshakamati Upatishaka. ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදු කිරීමේ සිද්ධියට වරදකරු කරමින් වෙස්මිනිස්ටර් අධිකරණය ස්ටර්ලින් පවුම් 2400ක දඩයක් නියම කරනු ලැබුවේ පසුගිය 6 වනදායි මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතාද මෙලෙස අදහස් පළ කළා. ඒ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ෆනෑන්ඩු ලංකාවේ තානාපති කාර්යාලයට ලංකාවෙන් ගිය කෙනෙක් නිලධාරියෙක්. එතකොට ඔහුට සාමාන්‍ය වියනා සම්මුතිය අනුව තානාපති කාර්යාලය එක්ක සේවය කරන ඒ රටෙන් ආපු අයට තියෙනවා යම් යම් මුක්තීන්. එතකොට ඒ නිලධාරට තේ මුක්තිය තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්න තින්නේ ජුරිස්ඩික්ෂන් එක. ලන්ඩන් අධිකරණයට පුළුවන්ද අධිකරණමය බලය තියෙනවද කියන ප්‍රශ්නේ එනවා. ඒ උඩ තමයි කලින් වතාවේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒක ඉදිරියට ගෙනිච්ච නැත්තේ. ඒක ඉවත් කළා. ඒ කියන්නේ නඩුව ගෙනිච්ච නැහැ. හැබැයි මේක නැවත ඒ පැත්තේ ඉන්න කොටි ඩයස්පෝරාව තමයි මේක නැවත ලන්ඩන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියට අපි මාධ්‍ය තුලින් දැක්ක කොටි ඩයස්පෝරාව ගිහිල්ලා විශාල උද්ඝෝෂණයක් කරනවා. කොහොමද එතකොට? අධිකරණ ඉස්සරහා ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. අපි මාධ්‍යෙන් දැකපු දේ හරිනම් ඒකනේ තත්ත්වය. දැන් එතකොට ඒ බලපෑම කොහොමද? ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඔය ඔක්කොම ගැන කතා කරනෝනේ මේගොල්ලෝ. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ ඒ කොටි ඩයස්පෝරාව සාමාන්‍ය අය නෙවෙයි. විවිධ බලවේග තාම එයාගේ අදහස අත්හැරලා නැහැ. ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරනු ලබන ලකුණු සහ අපේක්ෂකීන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැඹෙන මහමැතිවරණය සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ තියෙනවා. ඒ සඳහා මේ වෙනකොට පක්ෂ මධ්‍යම කාර්ය සභාව විසින් ප්‍රේක්ෂකයින් සංවිධායකයින් තෝරා ගැනීම සඳහා කමිටුවක් පත් කළා තියෙනවා. ඒ වගේම දැනට අපි පක්ෂය විදිහට එළඹුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හරහා තමයි අපි ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙ තියෙන. ඒ සඳහා අපි පක්ෂ 15කින් යුක්ත කණ්ඩායමක් සංවිධාන සන්ධානයක් ගොඩනගලා පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා අපි ඉදිරිපත් වෙ තිබෙනවා. මේ වෙනකොට විවිධ පක්ෂවල විද කණ්ඩායම් විද මන්ත්‍රීවරුන් විද මතධාරමින් තියෙන වෙන වෙන ලකුණු වලින් ඉදිරිපත් විය යුතුයි කියන කාරණේ. කොහොම නමුත් අපි මේ කාරණාව ඉදිරියේදී සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සාකච්ඡා කිරීමේ පියවරට අපි ඉදිරිපත් වෙනවා. ඉන්න අනතුරු අපිට පුළුවන් සංකේතය මොකද්ද ලකුණු මොකද්ද කියන කාරණේ තීරණය කරන්න. සමහර පක්ෂ නායකයන් කියලා තිබුණා ඒ සන්ධානයේ ලකුණු ඉදිරිපත් විය යුතුයි කියන කාරණේ. තවත් අය පසුගිය මැතිවරණයේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් වුණු ලකුණු ඉදිරිපත් විය යුතුයි කියන කාරණේ. කොහොම නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට මේ හැම ප්‍රකාශයකටම පිළිතුරු දෙනවට වඩා හොඳයි ඉදිරියේ මේ ගැන තීරණය කරන පුළුල් කතිකාවක් ඇති වෙනවා සාකච්ඡාවක් ඇති වෙනවා මේකට අත්සන් කරපු ගිවිසුමක් තියෙනවා ඉතින් අපි මේ ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගොඩකවල මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා රංජිත් සොයිසා මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එදා මහින්ද සුලඟෙන් ආරම්භ වෙලා ආරම්භක සමාජිකයෙක් බවට පත් වෙලා අද ඔහු දේශපාලන සුලඟෙන් ඈත් වෙලා තියෙනවා. ඔහුගේ ඇමතිකම අපි ළඟ තබාගෙන තියෙනවා. එතුමන්ට දිනුරු දෙන්නට අවස්ථාවක් උනේ නැහැ. ඊටම ලෙන්ගතු මිනිස්සේ. ඔහු ගෝඨාභය මැතිතුමාට බුදු ආදරයක් දැක්වුවේ. ඔහු විසින් අපිට දැක්වූ කරුණාව අපිට දැක්වූ ආදරය වගේම අපි ඔහුට පෙරලා ආදරය කරා ජනතාව ආදරය කරා අභව ප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලකයින්ද පැමිණියා අසනීප තත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාව ප්‍රාප්ත වුණේ පසුගිය 4 වනදායි. මිය යන විට ඒ මහතා 57 වන වියෙහි පසු වුණා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා වන සාකච්ඡා අද සිට ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පැවති අර්බුදයන්ට විසඳුමක් ලෙස පසුගියදා රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණියා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීමට ඒකඟතාවය පළ කරමින්. නමුත් එදින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් ඒකඟතාවයකට පැමිණ තිබුණේ නැහැ. කෙසේ වෙතත් අද දින ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසන්නේ. දිවයිනේ නැගෙනහිර ඌව උතුරු මැද සහ උතුරු පළාත්වල වැසි තත්ත්වය අද දින සිට වැඩිවීමට අපේක්ෂා කරන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවිනට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවින පුරා නැගෙනහිර ඌව උතුරුමැද සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද සිට වැඩිවන බවට අපේක්ෂා කරන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලයේ මොනරාගල, පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ක පමණ ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය එවෙන්ම අනුරාධපුර, මුලතිව්, කිරිනොච්චිය, වවුනියාව, මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් පමණ තද වර්ෂාපතනයක්ද ගාල්ල, කල්තර, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ත් 100ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම ගිගරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගණ්ඩා ලෙසයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැඩි සුළං තත්ත්වයක් වාර්තා විය හැකි බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අනුව මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙල්ලට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඇතිවිය හැකි ක්‍රියාකාරී බලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 70වත් 80වත් පමණ ඉහළ යාමක් දැකිය හැකි බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1937 වසරේ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ආරම්භ කළ නාවික හමුදාව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහණය කරනු ලැබුවා. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව ලෙස 1950 වසරේ දෙසැම්බර් මස 9 වනදා ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත් වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අද වන විට නාවික හමුදාව නිලධාරීන් 3347කින් සහ නාවිකයන් 47457කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර අධි තාක්ෂණික ගැඹුරු නිරීක්ෂණ නෞකා, අධි තාක්ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණ වලින්ද නාවික හමුදාව සමන්විත වනවා. ඔබට දැන්
මෙතර අභිමානවත් 69 වන සංවත්සරයේ සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජ සත්කාරක වැඩසටහන් රසක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන් වලට සමගාමීව පසුගියදා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ආවරණය වන පරිදි කන්වෙන්ට් අව ලේඩි ඔෆ් ලංකා ළමා නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ත්‍රිකුණාමලයේ පිහිටි නාවික රෝහල් පරිශ්‍රයේදී පසුගියදා ලේ දන් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා නාවික හමුදාවේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද පස්වරු 3:40ට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.